පුදුමයකට මෙන් වශාට උදේ හැරුණු මහදෙස්සට මේ දවස ඉවෙමින් තිබුණි. වශා කුඩා යහන මත ඉඳගෙන මේ ගෙවෙන දින කවදාද සිහි කළයි. මේ දාට දරුවා ලැබෙන්නට දින දී තිබුණි. මේ දිනවලට බව සිහි වෙද්දී ඇගේ පපෝ කැවෙන්නට විය. එක්කෝ දැන් දරුවා ලැබී අවසානයේ, නැතහොත් මේ දිනවලදී ඇගේ දරුවා ලැබෙන්නට රෝහල් ගත කර සිටිය යුතුය. ප්‍රියමදා කෙල්ලගේ තේකදගෙන ඇද මතන විත් ඉඳගත්තාය. ඇයි කෙල්ලේ? නෑ ප්‍රියා, මේ දක්කව මතක් වුණා. අක්කට බබා ලැබෙන්න දින දීලා තියෙන්නේ මේ දවස්වල. අනේ, සමහර විට බබා ලැබිලත් ඇති, නැත්තම් හොස්පිටල් එකකින් ගිහින් ඇති. පව්, තනියම කොහොම කරගන්නවත් දන්නේ නෑ. මේ දක්කටත් උඹව මතක් වෙනවා ඇති. අක්කා අයියට වේලාසනම කියලා තිබ්බේ බබා ලැබුණම කෙල්ලව මට ඕන කියලා. මාත් ඉතින් ඒ දවස් ටිකේම බුක්ෂොප් එකෙන් නිවාඩු අරන් යා ළඟට වෙලා ඉන්න. උඹටත් මෙහෙම දරුවෙක් ලැබෙන්නේ කියලා මේ දක්කා දන්නවා නම් නේද? ප්‍රියංගදාගේ වාෂාගේ කුස දෙස බලාය. වාෂාද එහෙමම ඇගේ කුසට සුරත් තබා ගත්තාය. පුදුම වෙයි. විච දේවල්ට කාටද පුදුම නැති කෙල්ලේ? බබා ලැබිලා නම් එයාත් දැන් බාප්පා කෙනෙක්. යන්න ඇති බලන්න. බබාලට හරි ආසයි. විමුක්ති ගැන හිතද්දිත් කෙල්ලගේ දැස් තෙමී යන අයරු ප්‍රියංගදා බලා උන්නායි. පුතෙක්ද දුවෙක්ද දන්නේ නැහැ. මන්නම් හිතන්නේ දුවෙක්. ඇයි? බබා ලැබෙන්න බඩට ආවම අක්කයි මායි ගියා අක්කගේ අයියාගේ කේන්දර අරගෙන තැනකට. එතනදී කිව්වේ පින්බර දූ කුමරිය ලැබෙනවයි කියලා. උඹට කවුරු ලැබෙයිද? පුතෙක් ලැබෙනවන මං ආසයි. ඇයි? කෙල්ලන්ට මේ ලෝකෙ දුක වැඩි ප්‍රියා. ඇත්ත. මේ අපිට පේන්නේ නැද්ද? අනාගත ගමන. එයාත් ආසවේ පුතෙක්ට. ආස වෙන්නටත් උහු ළඟ පාතකවත් නැත. ගෑනුන්ගේ ජීවිතවල ඇත්තේ මෙසේ අවුරුද්ද හඬන්නට හිතනා තරම් දුක්බර දේවල්ය. මේ දක්කගේ පැටියට මොනහරි යවන්නවත් තිබ්බනම්? වාෂා කිව්වේ අසරණවය. උඹට එහෙම හිතෙනවද? මේ ප්‍රශ්න මොනවත් උපදින පැටියක් දන්නේ නැහැ නේ ප්‍රියා. පව්. මං හිටියේ පැටියව මං අරගෙන නාවන්න. ප්‍රියමදා වාෂාගේ හිස පිළිමැත්තායි. ඒත් අපි කොහොමද හරියට දැනගන්නේ? ඒක කොහොම කරන්නද ප්‍රියා? වාෂාගෙන් වෙන්වී ගිය ප්‍රියංවදා වාෂාටත් හොරෙන් වාෂාගේ දුරකථන අංක ලියා ඇති පොතේ වූ මේදාගේ නිවසේ අංකේ ලියා ගත්තාය. ඒත් කතා කළොත් මේදාකමගේ මොනවා ආයිද? කමක් නෑ, ඇහුවොත් කියනවා කෙල්ල ඉන්න තැන මන් දන්නෑ කියලා. වාෂාටත් නොකිය ප්‍රියංවදා උදේ හන්දියට ගිය නිකමටේ ඇය විවෘත කර තිබූ දුරකථන කුටියකට ගොස් මේදාගේ නිවසේ අංකයට ඇමතුමක් ගත්තාය. දුරකථනය එසවේ සෑහෙන වෙලාවකට පස්සේ. හෙලෝ, මාත්‍යය සුදුනුනයි නෑ නෝනා. කතා කරන්නේ ගෙදර වැඩට ඉන්නා පිරිමි ළමයෙකු බව ප්‍රියංගදාට තේරුණේ. මාත්‍යය සුදුනුනයි කොයිද ගිහින් තියෙන්නේ? මේ කතා කරන්නේ නෝනගේ යාළුවෙක්. සුදුනෝනට බේබි හම්බ වෙන්න ගියා. ප්‍රියංගදාට පුදුම සිතුණි. මේ දේවල් කිල්ලට කොහොම හිතට එනවාද ඈටම පුදුමයි. නෝනට බේබිව ලැබිලාද? දන්නේ උදේ තමයි ගියා. ආ, සුදු නෝනට ගොඩක් අමාරු නාද? ඔව්, ඇඬුවා. මාත්‍ය පස්සේ එකගෙන ගියා. හා, මං නෝනාවම ගන්න. ප්‍රියංගදා දුර්ගතනිය තබා දිග සුසුමක් හෙළුවාය. ඔක්කොටම වඩා පුදුම කිල්ලට මේවා හිතට එන එකේ. ඕනට වඩා ආදර කැක්කුමින් ජීවිත සමග බැඳී ඉන්නා විට එහෙම වෙනවා විය යුතුය. ප්‍රියංගදා වන්දනා නඩවලට ආපදමා දෙන තැනකට ගොස් උණු ආප ටිකකුත් රැගෙන ගෙදර ගිය ඉක්මනෙනි. යද්දි වාෂා ප්‍රියංගදා එනතුරු දොරකඩ බලා උන්නාය. ප්‍රියංගදාවේ ඈත සිට සිනාවෙමිනි. කොහෙද කෙල්ලේ ගියේ? මං කුඹුරපැත්තේත් බැලුවා. ගියා ආප ගේන්න. ඒකටමද ගියේ? ඇයි? මොකද හිනාවේ වියාවේ? ප්‍රියංගදා යලි සිනාසුනායි. කෙල්ලට ඉව ඇත. ඉඳගනින් කොහොම? අම්මේ, කට සම්බෝල හදමුද? ආප ගිනාවා. ප්‍රියංගදා ආප ටික කුස්සියේ තබා කුඩා කාමර කෑල්ලට ආවාය. වාෂා එදෙස බලා වන්නේ පුදුමයිනි. උඹට හිතෙන දේවල් නම් පුදුමයි කෙල්ලේ. ඇයි, මොනාද මට හිතුනේ? උදේ කිව්වේ
මේ දක්කට බබා ලැබෙන්නේ නැවිත් කියලා. ඔව්. මම මේ දක්කලාගේ ගෙදරට කතා කළා. උඹ නැත්තම් ඔබ මේ දුක් විඳිනවා. වාෂාගේ දිනෙත් කඳුලින් තෙත්තියි. ඇයි ප්‍රියංගදා දෙස බැලුවේ අක්කා කෙනෙකු දෙස බලන්නක් බඳු ආදර සිනහසිනි. මේ දක්ක සක්විති අයියා කිදර නෑ. ඇයි? අද උදේ මේ දක්කට අමාරු වෙලා හොස්පිටල් එක ගිහින් ගෙදර ඉන්න කෙනෙක් කිව්වේ. අනේ අද උදේ මේ බැඳීම මහා පුදුමාකාරයයි වාෂාට සිතුනි. අද මේ දවස් ඉවන්නේ පාන්දර 4 සිට. ඇයට දරුවා ලැබෙන්නට අමාරුවේ ඒ පාන්දරමද? බබා ලැබෙන්නේ නවලෝක හොස්පිටල් එකේ. තාම ලැබිලා නැත ඇති කියලා. අමාරුච්ච ගමන් ලැබෙන්නේ නැහනේ. පව්. වාෂාට හීලීමෙන් කියවෙනි. කෙල්ලේ ප්‍රියා යනනම් හිතන්න එපා වාස්වේ. ප්‍රියංගදා කියේ බියෙනි. ගියවර ගොස් කෙල්ලට විඳින්නට වූ ප්‍රශංසා ඇයට සීවිය. තැඟෑ ඉන්නේ එදා උනාටත් වඩා බරපතල තත්ත්වයකේ. නෑ ප්‍රියා යන්නේ නෑ. යන්නේ කොහොමද බඩත් එක්ක? මං කිව්වේ උඹට තියෙන ආදරේ නිසා කියලා. කොහොමත් යන්නේ නෑ ප්‍රියා. ඒත් උපදින දරුවාව අමතක කරන්නේ කෙසේද? වාෂාගේ නිතින් කඳුළු වැටිනි. උඹට මොනවද කියෙන්න ඕන කියපන්. අනේ මං පැටියට පංචාදියක් දෙන්න හිතන් හිටියා කෙල්ලේ. සල්ලිත් එකතු කරන් හිටියේ. නුගේ ගොඩ තැනකින් මං දවසක් බැලුවත් එක්ක. ලස්සන පංචාද එතන තිබ්බා. ඒ දැන් කොහොම කරන්නද? ජීවිතයේ ප්‍රශ්න එන බව සැබෑ. ඒත් මිනිස්කම් බැඳීම අමතක කර දමන්නේ කෙසේද? ඒක කීයක් විතර වුණාද කෙල්ලේ? 5000ක් විතර වුණා. මං සල්ලි ඒකට එකතු කරලා තියෙන්නේ. නැතුවයි කියලා මං ඒ සල්ලි වෙන දෙයකට ගත්තෙත් නෑ. වාෂා නැගිට ඇගේ ඇඳුම් අතරෝ ඇගේ බෑග් එකගෙන ඒවෝ කුඩා පොතක් දිගහැර ප්‍රියංගදාට පෙන්වයි. ඇත්තටම රුපියල් 100 500 කොළ එකතුවක්. කෙල්ල ඒවා කොතරම් ආශාවෙන් ඉතු කරන්නට ඇද්ද ප්‍රියංගදා සිතාගත්තායි. පොඩ්ඩක් හිටපන් මං දුවලෙනකම්. කොහෙද ප්‍රියා යන්නේ? බාප්පයක් ආපන්. මං ෆෝන් කාඩ් එකක් අරන් එන්නම්. ප්‍රියංගදා මොනවා කරන්නට යනවාදයි වාෂා සිතුවයි. ටික වෙලාවකින් ප්‍රියංගදා ආවේ ජංගම දුරකථනයට දුරකථන කාඩ් පතත් රැගෙන. අක්කටයි අයියටයි කතා කරන්න බෑ ප්‍රියා. කතා කරන්නත් එපා. එහෙනම් ඊට කලින් විමුක්තියට කතා කරන්න එපා. මං ෆෝන් කාඩ් එකක් දාන් ආවේ ඒකට නෙමෙයි. අපේ අම්මගේ මල්ලිගේ පුතාට කතා කරන්න. කොල්ලා වැල්ලවත්තේ රෙස්ටුරන්ට් එකක වැඩ කරනවනේ කෙල්ලි. පව් හොඳ එකක්. මට හරි ආදරේ. ඉතින් උඹට ඕන අර පංචායතියත් අරගෙන අක්කට යවන්නනේ නේද? පැටියට දාන්න. බය වෙන්න එපා. අද 12ට කලින් මම ඒක කරලා දෙන්නම්. ඒත් ප්‍රියා, ඒ මල්ලිගෙන් අක්කල තොරතුරු ඇහුවොත්? මල්ලි කියන්නේ නැහැ මං ඒක කරන්නම්. වාෂාට දුක ප්‍රියංගදා මේ කරන දෙයට. ඇයි මේ සියල්ල කරන්නේ? තමාව සතුටින් තියන්නට බව වාෂා දනී. ප්‍රියංගදා ටික වෙලාවකින් වැල්ලවත්තේ මල්ලිට ගත්තාය. චූටි මල්ලි, මං ප්‍රියා අක්කා. අක්කලා කොහෙද ගියේ? මං පොයේ දවසේ ආවත් එක්ක. ප්‍රශ්න ගොඩක් වුණා පැටියෝ. මොනා කරන්නද? දැන් කොහෙද අක්කේ? අම්මා කිව්වා අක්කලා අණ්ඩාදුපුරේ මාමලා ගෙදර කියලා. කතා කරන්නවත් තියක් නෑ. කියන වැඩක් නෑ චූටි මල්ලි. ඉතින් වාගේ තොරතුරු කොහමද? ඒත් කියලා වැඩක් නෑ අක්කේ. හිතේ රට යන්න. පාස්පෝර්ට් එකත් හදන් වුණා. අනේ මී ලව් රටේ ඉඳලා අපට සුගතියක් නෑ අක්කේ. කමක් නෑ. නාස්නෝයි හැදියන්. මං පැටියෝ කතා කළේ පොඩි උදව්වක් ගන්න. අද වැඩද? 3ට වැඩ. දවල් 3 ඉඳලා රෑ 12 වෙනකල්. ඇයි අක්කේ? අනේ එච්චර වැඩද? කාගේ ජීවිතවල දුකය? මං වෙනින් පොඩි වැඩක්. ප්‍රියංගදා සියල්ල ඉස්සර කළායි. මං වාගේ account එකට අද 9:00 වෙදී සල්ලි දාන්නම් මහත්තයෝ. එපා. මං අක්ක බලන්න ආවම ගමු. මම සෙනසුරාදා නිවාඩු. මම එන්නම්. කොහෙන්ද මම ඒක ගන්නෙ? වර්ෂාය ගන්න ඇතන කීවායි. ප්‍රියංගදා ඒ ජානකට කීවියයි. මල්ලි දන්නව නේද නවලෝකේ? ඔව්. ඒකේ බබාල් ලැබෙන්න ඉන්න අම්මලා ඉන්න වාට්ටුවට යන්න. පුළුවන් අක්කේ. මගේ යාළුවෝ නවලෝකේ වැඩ. හරි එහෙනම් හොඳයි.
ප්‍රියංගද මේදාගේත් සක්තිගේත් නමුත් ඌට දුන්නාය. දීලාක්කේ මොනවද කියන්න එපා. මේක වර්ෂාක්ක පැටියට දුන්නා කියලා විතරක් දෙන්න. මං කවුද කියලා ඇහුවොත් වැඩිය කතා කරන්න එපා. ඔහා දන්නේ කියන්න. තේරුණාද? අනේ මාත්‍යෝ අදම කරන්න ඕන. හරියක්කි 12ට කලින් මම නවලෝකේ. මං සෙනසුරාද එහෙනම් මෙන්නම්. දවසක් දෙකක් ඉඳලා යන්න එන්න. වැවෙන්න එහෙම නාලා ලොකු අම්මගේ පතුත් කාලේ යන්න පුළුවන්. මං තවල් වෙලා ගන්නම්. හා ප්‍රියංගද දුරකතනේ තිබේ සෙනසීමිනි. වාෂාගේ අසල කඳුලියේ. උඹ පව්. මං නෙමේ කිල්ලේ පව්. ඇත්තරම පව් උඹ. මෙච්චර හොඳ උඹට මෙහෙම උනේකටයි මට දුක. මට මොකුත් උනේ නෑ ප්‍රියා. වෙන්නත් එපා. දැන් ටිකක් හිනා වෙලා ඉඳපංගෝ. පංචාවදී දැකලා අක්කට පුදුම හිතේ. එයා පැටියට දායි. අක්කා එහෙමයි. සක්විතිගේ මේදාගේ දරුවව මවා ගන්නට වාෂා උත්සාහ කළාය. ඇයට මැවුනේ හුරතල් දඟකාර දූ පැටියගේ. මං එහෙම එව්වා කියලා දැනගත්තම වාට හරියට දුක හිතේ. වාෂා සිතේ විමුක්ති ගනේ. වා පැටියට මොනා දෙයිද දන්නේ නැහැ. මගේ පංචාවදී දාන්න ලස්සන චූටි චේන් පටක් වා අරන් දෙන්න. වාෂා සිතින් ඔහුට කීවාය.